ඒ වගේම තමයි අපි ත්‍රස්තවාදී අවසන් කරලා මේ රටේ විශාල සංවර්ධන යුගයක් ඇති කළා. අධිවේගී මාර්ග, කාපට් මාර්ග, ගුවන් තොටුපළවල් වරායව මේ රජය ඇවිල්ලා අපි ආරම්භ කරපු ව්‍යාපෘති නැවැත්තුවා. මෙන්න මේවා නැවැත්තපු නිසා ව්‍යාපාරිකයන් කඩා වැටුණා. ඒ වගේම ලක්ෂ 4ක් පමණ ඍජුවම මේ ව්‍යාපෘති හා සමග සම්බන්ධ වෙලා හිටපු රැකියාවන් ලක්ෂ 4ක් නැති වෙලා ගියා. මේ අහිඳ තමයි මේ ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තේ. ඒ වගේමයි කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය, විදේශීය උපදේශකයන්ගෙන් උපදෙස් ගන්න, කෘෂි කර්මාන්තයට කිසිම ආයුරකින් ප්‍රමුඛත්වයක් නොදෙන මේ රජය මේ කෘෂි කර්මාන්තය කඩා දැම්මා, වැවිලි කර්මාන්තය කඩා දැම්මා. මේ රජය පොහොසත් කරන්නේ විදේශීය ගොවියා. අපි හැමදාමත් අපේ දේශීය ගොවියා, දේශීය වැවිලිකරුවා අපි ආරක්ෂා කරනවා. අපි පිටරටින් ගුණාත්මක භාවයෙන් අඩු ඔය භෝග වර්ග තව මේ රටට ගෙන්නන්න දෙන්නේ නැහැ. අපි පැහැදිලි කෘෂි සැලැස්මක් ඇතුව ඒකින් තමයි අපි පොරොන්දු වුණේ ගොවියාට නොමිලේ පොහොර ලබා දෙනවා කියලා. මේවා පිටිපස්ස අරමුණක් තිබෙනවා. ඒ තමයි අපේ රට ආහාර වලින් ස්වයං පෝෂිත කරන්නට. අපිට පුළුවන් කමක් නැහැ පිට රටින් ආහාර ගෙන්නන්නට. ඒ වගේම අපි ගොවි ණය කපා හරිනවා කිව්වේ කවදත් දුප්පත් ඒ ගොවියා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට. අද ලෝකේ තාක්ෂණය තියෙනවා. මේවට තමයි රජය මැදිහත් වෙන්නට ඕන. ග්‍රීන් හවුසස්, ඒ වගේම ඩිප් ඉරිගේෂන්, මේවා මාර්ගයෙන් ගොවිතැන දියුණු කරන්නට පුළුවන්. තාක්ෂණය හඳුනා දෙන්නට ඕන. අපි ගොවියා හැමදාමත්ම දුප්පත්ව තියන්න පුළුවන් කමක් නැහැ. වී ගොවියා වේවා, එම නැත්තම් එළවලු ගොවියා වේවා, වෙනත් භෝග වර්ග වගා කරන ගොවියන් වේවා, තාක්ෂණය හරහා ඔවුන්ගේ ආදායම අපිට වැඩි කරන්නට පුළුවන්. අද මේ තාක්ෂණය අපි ගේන්නට ඕන. මේක ජනතාවට හඳුන්වලා දෙන්නට ඕන. මේක තමයි රජයේ යුතුකම. මේ හරහා අපිට පුළුවන් ගොවියා පොහොසත් කරවන්නට, ගොවියා විවසායකෙක් කරන්නට, හැමදාම දුප්පත්කමේ තියන්නට නෙවෙයි. මේක තමයි අපේ ආර්ථික සැලැස්මේ එක අංගයක් වන්නේ. තමුන්නාන්සේලා දන්නවා අපේ වැදගත් 23% වෙන තරුණ පරපුර. අද තරුණ පරපුර ඔවුන් බලාපොරොත්තු වෙන ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක්, රැකියාවක් ලබා ගන්නට පුළුවන් අධ්‍යාපනයක්, ආර්ථිකයට කෙලින්ම සම්බන්ධ වෙන්නට පුළුවන් හොඳ වේතනයක් ලබන්නට පුළුවන් රැකියාවක්. ඒ වගේම අද අසහනෙන් ඉන්න මේ තරුණ පරපුර අපේ අනාගතය. අපි ඔවුන් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕන. ඒකින්ද තමයි අපි අපේ රජයක් යටතේ පළවෙනි අවුරුද්දේ ඉඳලාම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් අපි වැය කරනවා, ආයෝජනය කරනවා. විශේෂයෙන්ම උසස් පෙළ සමත් වෙලා ඉන්න සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා. අපි විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවා, අලුත් විශ්වවිද්‍යාල ඇති කරනවා, දුරස්ථ අධ්‍යාපනය දියුණු කරනවා, කාර්මික සහ තාක්ෂණ විද්‍යාල අපි ඇති කරනවා. එතපමණක් නෙවෙයි, අපි ආචාර මණ්ඩලය වැඩි කළා, මේ පාඨමාලා අපි වෙනස් කරනවා, කලා අංශයෙන් ඉගෙනගෙන මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන ශිෂ්‍යයන්ට පවා තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, මේවායේ යම් ප්‍රමාණයක් අපිට උන්ට ලබා දෙන්නට පුළුවන්. අද ආර්ථිකය, ලෝක ආර්ථිකය විශේෂයෙන්ම තියෙන්නේ බුද්ධිය මුල් ආර්ථිකයක්. ආසියාවේ රටවල් අද දියුණු වෙලා තියෙන්නේ බුද්ධිය මුල් කරගෙන. මේ අවස්ථාව ලංකාවට හොඳ අවස්ථාවක්. අපේ බුද්ධිමත් තරුණ තරුණියන් අපිට පුළුවන් මේ බුද්ධි ආර්ථිකය වෙනුවෙන් පුහුණුවක්, කෙටි කාලයක් ඇතුළතේ පුහුණුවක් ලබා දීලා ඔවුන්ව ඒ රැකියාවට යවන්න. මම තොරතුරු තාක්ෂණේ
පරිගණක තාක්ෂණයේ යෙදිලා ඉන්න සමාගම් සමග සාකච්ඡා කරා. මේ සාකච්ඡා කරනකොට අපි දැනගන්න ලැබුණු දේ තමයි අද ඒ සමාගම් මගින් ඩොලර් බිලියනක පමණ විදේශ විනිමයක් මේ රටට ගේනවා. නමුත් ඒ අය කියනවා පහසුවෙන්ම මේක ඩොලර් බිලියන 3 දක්වා වැඩි කරන්නට පුළුවන්. ඊටත් එහා ගිහිල්ලා 5 දක්වා වැඩි කරන්න පුළුවන්. නමුත් ඒකට පුහුණුවලත් නිපුණත්වයක් තියෙන ශ්‍රම බලකායක් අවශ්‍යයි. මෙන්න මේක තමයි රජය හදලා දෙන්නට ඕන. මෙන්න මේ තමුන්නාංශකට තේරෙන තරුණ තරුණියන්ට වැහැදිලි වෙනවා ඇති කොපමණ අවස්ථාවක් ඔබට තියෙනවද කියලා රජයකට මැදිහත් වෙන්නට උනන අපි අපේ රජයක් තුල අපි ඍජුවම මේට මැදිහත් වෙනවා. ඒ වගේම තමුන්නාංශලා දන්නවා මම අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත පුද්ගලෙක්. මට බාර දුන්න හැම අභියෝගයක්ම මම සාර්ථකව ජයගත්තා. ඉදිරියේ තිබෙන අභියෝග මට ජය ගන්නට පුළුවන්, මම ජය ගන්නවා. තමුන්නාංශලා මා කෙරේ විශ්වාසය තියන්න, තමුන්නාංශේලාගේ යුතුකම තමුන්නාංශේලා ඉටු කරන්න, මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාංශේලාට ලබා දෙනවයි කියන තහවුරු කරමින් මව්බිමට ජය වේවා, තෙල්දෙනිය ජනතාවට, දේශප්‍රේමී ජනතාවට ජය වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.